උත්තර දෙන්නත් පුළුවන්. බටහිර බලවේග වලට උත්තර දෙන්නත් පුළුවන්. පිටකොටුවේ ඉඩම් විකුණන එකට එරෙහිව උත්තර දෙන්නත් පුළුවන්. බඩු මිල වැඩි කරන එකට එරෙහිව උත්තර දෙන්නත් පුළුවන්. බඩු මිල බස්සන්නත් පුළුවන්. දුෂ්ට පාලකයන්ව පන්නන්නත් පුළුවන්. හලාම් හරාම් දෙකම කරන්න පුළුවන්. හලාම් හරාම් දෙකම කරන්න පුළුවන්. පිටකොටුවේ වටිනා ඉඩම් ටික කුණු කොල්ලෙට විකිණීම හරාම්. ඒක හරාම්. හරි නේද ඒක? ඔව්. ඒක තමයි අපි හරාම් කරගන්න ඕනේ. එතකොට හලාල් වෙන්න ඕනේ මොකද්ද? බඩු මිල දැසීම හලාල්. ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනේම හලාල්. මානව අයිතිවාසිකම් සුරගෙන එක හලාල්. සිංහල දෙමළ මුස්ලිම් සමගිය ගොඩනගන එක හලාල්. දෙමළ මේ මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න එක හරාම්. කඩවහන්න කියලා කියන එක හරාම්. බිස්නස් එපා ඒවට යන්න එපා කියලා කියන ඒවා හරාම්. එහෙමයි වෙන්න ඕනේ. ඒක තමයි නව ඉන්ටර්ප්‍රිටේෂන් එක. ඒක තමයි අර්ථ නිරූපණය අපි ඇත්තටම නිර්මාණාත්මකව කරගන්න ඕනේ ඒක. ඒක කිරීම ජාතියට නරක නැහැ. එහෙම අපි නිර්මාණාත්මකව එක දකින්න එක ජාතියට නරක නැහැ. ඒ නිසා බොදු බල කියලා හරි කියන මොකක් හරි මේ තක්කඩි සංවිධානවලට අපි කියන්න ඕනේ. අපි කියන්න ඕනේ මොකක්ද? හරි හරාම් එකයි හරි හලාම් එකයි හරියට ගන්න කියලා. නියම හලාම් හලාල් එක අල්ලන්න නියම හරාර හරාම් එක අල්ලන්න. දැන් හලාම් මේව හරාම් වෙලා හරාම් මේව හලාල් වෙලා. නයාව අල්ලගෙන ඉන්නේ වලිගේ. දැන් ඒ නිසා ගහනවා හුක් ගගා ගහනවා. නයාව අල්ලන්න ඕනේ කොහෙන්ද? බෙල්ලෙන්. නැත්තම් හපනවා. ජාතියේටම හතුරු වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඔව් අපේ යුනිටි එක අපේ එක එක සහෝදරත්වයේ කොට නැගෙන එක අත්‍යවශ්‍ය කොන්දිය. සහෝදරත්වයේ ගොඩ නැගුවාම ඔන්න බලන්න ඊළඟට වෙන දේ. සහෝදරත්වයේ ගොඩ නැගලා හිටන් එක මතයකට රටක් අපි එක ජාතියක් ජීවිතයක් ගෙනාවට පස්සේ මොනවද? අස්වද්දනව කුඹුරු ටික. යනව කර්මාන්තශාලා ටික සංවර්ධනය කරනවා. විද්‍යාව හා තාක්ෂණය දියුණු කරනවා. අධ්‍යාපනයේ නැන නුවණ දියුණු කරනවා. මුළු පොළොවත් එක්ක හැප්පෙනවා. පොළොව සරුසාර කරනවා. ඔය මොළ වලින් මුළු නව දේවල් නිර්මාණය කරනවා. ඒ වයින් නව නිෂ්පාදන ඇති වෙනවා. මොනවද? පළදාව නගිනවා. ප්‍රොඩක්ටිවිටි එකක් වෙනවද? නගිනවා. ප්‍රොඩක්ටිවිටි නගිනවා කියලා කියන්නේ මොනවද? දල දේශීය නිෂ්පාදිතේ නගිනවා. ජාතික ධනය සරු වෙනවා. විදේශ වත්කම් ප්‍රමාණය නගිනවා. ඒ නිසා වෙල්ෆෙයාර් එක නැගත හැකි. අධ්‍යාපනයට කරන වියදම් වැඩි කර තැකි. ප්‍රවාහණයට කරන වියදම් වැඩි කර තැකි. මාර්ග පද්ධති හදන්න වැඩි කරන්න පුළුවන්. සංස්කෘතික ක්‍රියාකාරකම් වලට අවශ්‍ය කරන දේවල් වලට මැදිහත් වෙන්න පුළුවන්. අපි තුන් වේල හොඳට කනවා. වෙලාවට බස් එක එනවා. වෙලාවට ට්‍රේන් එක එනවා. වෙලාවට ඔක්කොම ටික අපිට කරගන්න පුළුවන් නම් පන්ති කාමරයට කම්පියුටර් එනවා නම් නව තාක්ෂණයේ ඩිජිටල් යුගයට අපිව ගෙන යන්න පුළුවන් නම් නරක දෙයක. ඒක තමයි හොඳ එක. එහෙනම් දෙවැනි මෙහෙම තමයි. මොකක්ද? ජාතික සමගිය ගොඩනගනවා. සිංහල දෙමළ මුස්ලිම් අපි අතර තියෙන සමගිය අපි තවත් වඩාත් ගොඩනගනවා. ඒක තුලින්